karasayin o detiva pinabay na kubor di sama kema kende kamekay popia na tileke nalave na tileke rasaya imay kola. Oh, oh, my orange. Oh, oh, my lemon. Oh, oh, my ginger. Rasaya in my cola. My cola. අපේ ක්‍රිකට් වලට ආදරේ අපේම ඩ්‍රින්ක් එක දැන් සිල්මු සතුස අලවිසල් වලින් සහ කැච් මී ඩොට් එල් කියාරාමෙන් දිගන්න පුළුවන් අද අවසාන තරගය ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය මුළු මහත් ශ්‍රී ලාංකික ජනකායක් බලාගෙන ඉන්න මේ අවසාන තරගය ඉතුරුයි දකුණයි ඉස්සෙල් ලංකනවා යාපනය සහ ගාල් ජැෆ්නස් ඇලියන් සහ ගෝල් ග්‍රැඩියටර්ස් අතර මේ අවසාන මහා තරගය ගැන කතා කරන්න තමයි අපි අද මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එකෙන් එකතු වෙලා තියෙන්නේ අද පොඩි වෙනසක් තියෙනවා අපි ෆයිනල් එක නිසාම මේ එක්ස්පර්ට්ස්ලා දිනවම අරගෙන ආවා අද ෆයිනල් එකට මාත් එකතු වෙනවා ජයන් මුබාරක් සහ රුවන් කල්පගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකින් දෙදෙනෙක් සහ දැන් වර්තමානයේදී වුණුකරුවන් දෙදෙනෙක් ලෙස කටයුතු කරනවා උම ආදරෙන් පිළිගන්නවා ඔබලා දෙදෙනාම රුවන් සජයන් අද අපි තරණය ගැන කතා කරොත් මම මුලින්ම රුවන් ගෙන් අහන්න කැමති මොකද හිතන්නේ ඔබ මුලින් කිව්වා මේක පෙර අවස්ථාවකදී ගෝල් ග්ලැඩියටර් සර්ප්‍රයිස් පැකේජ් එකක් වෙන්න පුළුවන් කියලා ඔබ වැරදි හරියටම කිව්වා මොකද හිතන්නේ මේ මෙතනදී දැමෙත් මම සඳහන් කරන්න කැමති මම ඒ chance එක අරගෙන කිව්වේ ඒගොල්ලෝගේ ඉන්ඩිවිජුවල් ටැලන්ට් ක්‍රීඩකයන් ගොඩක් ඒ කණ්ඩායමේ ඉන්නවා. ඉතින් ගොඩක් තරඟ ක්‍රීඩා කරාට ඒ ඉන්ඩිවිජුවල් පර්ෆෝමන්ස් තිබ්බට ඒගොල්ලෝ කණ්ඩායමක් හැටියට ඒගොල්ලොන්ට ජයග්‍රහණයක් නැතුව තමයි හිටියේ. ඉතින් අර තරඟේ ජයග්‍රහණයත් එක්ක පොයින්ට්ස් එකක් ගත්ත දවසේ ඉඳලා ඒගොල්ලෝ අපිට දැන් මේ තරඟාවලිය ක්‍රීඩා කරන විලාසය ඒ කියන්නේ ඕන වෙලාවට ඒගොල්ලෝ පීක් එකට ඇවිල්ලා කියලා කියන්න පුළුවන්. ටූර්නමන්ට් අපේ ටූර්නමන්ට් එක යන විදිය මෙතනදී ඒ කියන්නේ කලම්බු කිංග්ස් කණ්ඩායම මේ තරගාවලිය එළියට ගිය විදිය අපි කවුරු සන්තෝෂ වෙන්නේ නැහැ. අපේ ටූර්නමන්ට් එකක් තියෙන්නේ රූල්ස් එක දැන් ගෝල් ග්‍රැඩියටර්ස්ලා ක්‍රීඩා කරන විලාසය දැක්කම ලොකු බලපොරොත්තුයක් නමක් හැටි ක්‍රීඩා කරන්න. මං හිතන්නේ ඒ සර්ප්‍රයිස් එදා මං ඒ කිව්වේ එක ඇත්තටම දැන් ඒක ඒගොල්ලෝ ෆයිනල් වලටත් ඇවිල්ලා තියෙනවා දැන් කවුරු දින්නත් මේක මං හිතන්නේ හොඳ තරයක් වෙනවට කිසිම සැකයක් නැහැ ජයන් ජෆ්‍රස් ඇලියන්ස් කණ්ඩායම පළවෙනි තරඟ අතරම දින්න ඊට පස්සේ තරඟ එක්කවත් ජයග්‍රහණය කරේ නැහැ නමුත් සෙමි ෆයිනල් එකේ හොඳ පර්ෆෝමන්ස් එකක් දාලා තමයි ෆයිනල් එකට ඇවිල්ලා තියෙන්නේ මේ තරඟ තරඟයේදී කණ්ඩායම් දෙක බැටුවොත් ඔබ හිතනවාද ජෆ්නස් ඇලියන්ස්ට ස්ලයිඩ් ෆේවරිට්ස් කියලා ඕවර්ඕල් ගත්තොත් ඕදමිත් මම හිතන්නේ ඒගොල්ලන් ස්ලයිඩ් ෆේවරිට්ස් ටෝර්නමන්ට් එක පුරාම ඒගොල්ලන්ගේ හැම ප්ලේයර් කෙනෙක්ම මැච් විනින් කන්ට්‍රිබියුෂන්ස් කරලා තියෙනවා බැටින් බෝලිං ෆීල්ඩින් අපි ඊයේ එදා සෙමි ෆයිනල් එකේ දැක්ක ශින්වාරිගේ බ්‍රිලියන්ට් රන් අවුට්ස් ටිකක් ඒතකොට ඒ හැම පැත්තෙන් බැලුවොත් හැම ප්ලේයර් කෙනෙක්ම ටෝර්නමන්ට් එකට ඇවිල්ලා පර්ෆෝම් කරලා තියෙනවා. ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම තාම එහෙම නැහැ. හොඳ ටොප් බෝලිං ලයින්අප් එකක් ඉන්නවා. හැබැයි ඒ පැත්තෙන් පොඩ්ඩක් මදි. ඉතින් මම හිතන්නේ ජෆ්නස් ඇලියන්ස් කණ්ඩායම ඒගොල්ලන්ට ඕන සිටුේෂන් එකක අපි එදා දැක්ක තිසර පෙරේර කලින් ගිය එක මම හිතන්නේ ඒ සිටුේෂන් එකේ කරිය යුතු දෙයක් නෙමෙයි කියලා. හැබැයි ඒගොල්ලන්ට ඒ ඔප්ෂන් එක ගන්න පුළුවන්. ධනංජය ඩිසිල්වට අලුත් බෝලින් බෝල් කරන්න පුළුවන්. ස්පින් එකෙන් ඔප්ෂන්ස් තියෙනවා ෆාස්ට් බෝලර්ස් ලගේ ඔප්ෂන්ස් තියෙනවා චරිත අසලංකට බෝල් කරන්න පුළුවන් ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් ඒගොල්ලන්ට ගොඩක් ඔප්ෂන්ස් වැඩි වෙන පොඩ්ඩක් ඒ පැත්තෙන් ඒගොල්ලන් ඉස්සරෙන් ඉන්නවා හැබැයි රුවන්න කියුවා වගේ ගෝල් ග්ලැටියටර්ස් කණ්ඩායමට මම හිතන්නේ එක්ස්පෙක්ට් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ මැච් විනර්ස්ලා ගොඩක් ඉන්නවා තාම ඒගොල්ලන් හැබැයි ගේම් එකට ඇවිල්ලා නැහැ ඒකට ඒගොල්ලන්ට මම හිතන්නේ තාම 300ක් ප්ලෑන් එකක් කවුරුත් ගහලා නැහැ ස්පෙෂලි බානුක රාජපක්ෂ
අපේ දැන් මේ වැඩසටහන ගොඩක් දේවල් කතා කරගෙන යන්න තියෙනවා ඉස්සරහටත් අපි ඊට කලින් අපේ ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න කැමති ඕගොල්ලෝ දැන් තරඟ 20ක් පුරාවටම තරඟ 22ක් පුරාවටම ජයග්‍රාහකකින් බවට පත් වුණා ගෙස් ඇන් වින් කම්පිටිෂන් එකෙන් මයිකෝලා කියන ගෙස් ඇන් වින් කම්පිටිෂන් එකෙන් ඉතින් අද ඕගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා හරිය උත්තරේ ගෙස් කරලා තෑගි දිනා ගන්න මයිකෝලා වෙතින් අදාහන ප්‍රශ්නේ who will be the man of the final කියලා හවුද මේ එක්ස්ට්‍රැක්ට් එක රුවන් කල්පගේ කතා කරන ජයල් මුබාරක් කතා කරන තරගයේ දිනවන්න කවුද කණ්ඩායම් දෙකෙන් කියලා දැම්මම අපේ දෙපපර.com platforms වලට ඔයගොල්ලෝ ලියලා එවන්නේ ඒත් එක්කම අපි ජයන් රුවන් කතා කරපු පොඩක් මේ කම්පිටිෂන් එකේ ටීම්ස් දෙකේ ඉන්නවා most runs වලයි most wickets ලැබි මුලින්ම බලමු most runs ධනුෂ්ක ගුණතිලක උඩින් ඉන්න ලකුණු 475ක් ලබාගෙන බලාපොරොත්තු වෙන ලකුණු 500ක් කරා යයි කියලා ඒ වගේම ලෝරි එවන්ස් රසුන් ශානක නිරෝෂන් දෙක්කල කුසල් මෙන්ඩිස් තමයි මේ මොස්ට් රන්ස් ලිස්ට් එකේ දැනට ඉන්නේ අවිෂ්ක ප්‍රනාන්දුක අවස්ථාවක් තියෙනවා අද මේකේ උඩට ඉන්න ඔහුත් ජැක්සන් ඇලියන්ස් කණ්ඩායම අද ක්‍රීඩා කරන්න නියමිතයි ඒ වගේම මොස්ට් විකට්ස් ලිස්ට් එක බලුවොත් අපිට වලිදු හසරන් රුකින් මින්න කඩු 16ක් අරගෙන ඒ වගේම රොටේට් කරන්න බෑ ඉඩගෙන් තුන් දෙනෙක් ඉන්නවා කෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ මේ මොස්ට් විකට්ස් ලිස්ට් එකට ගත්තම රුවන් පොඩ්ඩක් කතා කරමු මේ කෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ ඒක පන්දියවන බලකායයි මේ බෝලින් ඇටැක් එක අන්තිම ටිකේ හොඳටම ක්ලික් වුණා මොහොමඩ් අමීර් ධනංජය ලක්ෂාන් ඒ වගේම අපි දැක්ක නුවන් තුෂාර ලක්ෂාන් සමග යන හොඳට පන්දියවන මොකද හිතන්නේ මේ කෝල් ග්ලැඩියටර්ස් බෝලින් ඇටැක් හැම වෙලාවෙම ටූර්නමන්ට් එකක් පටන් ගන්න විදියට නෙමෙයි ටූර්නමන්ට් එක ඉවර වෙන්නේ. දැන් ඇත්තටම පරාජය වුණු කණ්ඩායම් දෙකයි මේ දිනපු කණ්ඩායම් දෙකයි ගත්තාම ඒගොල්ලෝගේ පන්දු යවන්නන්ගේ ලොකු ප්ලෑන් එකක් තිබ්බා කියලා අපිට හොඳටම පේනවා. ඒගොල්ලෝ ෆීල්ඩ් එකට බෝල් කරා මං හිතන්නේ ඒකෙන් තමයි දැන් ඔය මොහමඩ් අමීර්, ලක්ෂන් සඳකෙන්, නුවන් තුෂාර එතකොට ධනංජය ඒ ඔක්කොම ඒ ප්ලෑන් එකට බෝල් කරේ හින්දා ඒගොල්ලොන්ගේ බෝලිං වලින් අපිට මේ ස්ටැටිස්ටික්ස් ගත්තාම නිකම්ම තේරෙනවා ඒගොල්ලෝ හැම වෙලාවෙම තුන් දෙනෙක් ඒ පස් දෙනාගෙන් තුන් දෙනෙක්ම ගෝල් ග්‍රැඩියස් ටීම් එකේ ඉස්සරහා ඉන්නවා ඉතින් මේක කියලා අමතක කරන්න බෑ ඒගොල්ලෝ අපි ජස්න සෙලින් ගත්තොත් ඒගොල්ලෝ හයස් විකට් එක තමයි මේ ටූර්නමන්ට් එකේ හයස් විකට් එක වනිදු හසරන් ඉන්නවා ඒ වගේම ඔලිවියේ විකට් 9ක් අරගෙන ඉන්නවා ඉතින් මං හිතන්නේ බෝලර්ස්ලාගේ මේ ප්ලෑන් වලට ගොඩක් වෙලාවට හැම වෙලාවෙම සපෝට් කරන්න පුළුවන් රෝල් එක තමයි ජස්ටන් ස්ටයිලියන්ස් ලගේ දා ෆීල්ඩින් එක. ඉතින් තරගයේ ජයග්‍රහණයට දැන් ගොඩක් වෙලාවට බලපාන්නේ ඒක. මේක ෂෝට් ෆෝමැට් එකක් නේද මේ හැම වෙලාවෙම. ඉතින් මේ බෝලර්ස්ලා අපි හොඳට බෝල් කරපුවාම ගොඩක් ෆීල්ඩ් එකේ සපෝට් එක ඕනේ. ඉතින් මෙතනදී මම හිතන්නේ ගෝල් ග්‍රැඩියස්ලාගේ ඒ පස් දෙනාගෙන් තුන් දෙනෙක්ම ඉස්සරහා ඉන්නවා බෝලර්ස්ලා. ඉතින් ඒකම මං හිතන්නේ මේ ඒගොල්ලොන්ගේ ප්ලෑන් එකත් එක්ක ෆීල්ඩිනුත් එක්ක හොඳට කරොත් එම් ඒ වගේම ධනුෂ්ක උන්නතිලක ලකුණු අතරින් හොඳ ලකුණු සංඛ්‍යාව 475ක් ලබාගෙන ඉස්සරහින් ඉන්නවා ඉතින් කොන්ෆිඩන්ට් ලෙවල් එක ගත්තොත් මේගොල්ලෝ ගොඩක් වෙලාට ඉස්සරහින් ඉන්නවා කියලා මට කියන්න පුළුවන් ඉතින් ටීම් එකේ මං හිතන්නේ රිවිව් අරගෙන ඒ ප්ලෑන් එක හදාගන්න එක අද කණ්ඩායමේ එදාට කරන සාර්ථක වෙන්නේ මං හිතන්නේ මේ කණ්ඩායම කියලා අද කියන්න පුළුවන්. ජයන් දැන් අපි ගත්තොත් ටොස් එක දාලා ඉවරයි ජෆ්නා ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා ටොස් එක ජයග්‍රහණය කළා මුලින් ඉතිකරණයේ යෙදෙන්න තීරණය කළා තියෙනවා. දැන් අපි ඉතුවේ කණ්ඩායම ටොස් එක දීලා බානු රාජපක්ෂ කිව්වා කෙලින්ම ටොස් එක දෙන්න නම් ඔහු බෝල් කාන්න තමයි බලාගෙන හිටියේ කියලා. ඔබ හිතන්නේ ෆයිනල් එකක under pressure chase කරන්න කියන ප්‍රෙෂර් එක හින්දාද ජෆ්නා සැලියන් මුලින් බැට් කරන්න කියලාද ඔබ හිතන්නේ? ඔව් මට හිතෙනවා ඒක ලොකු සාධකයක් කියලා. මොකද අපි දැක්ක semi final එකෙත් 150ක් තව තුට්ටෙන් ඇති වෙනවා. ගෝල් ග්‍රැඩිටස් කණ්ඩායමත් එක්ක 160ක් 62ක් ඇති වුණා ජෆ්නා සැලියන්ස් කණ්ඩායමට. ඉතින් ලොකු මැචස් වල runs on the board කියන scoreboard pressure එකක් build කරන්න පුළුවන්. ගෝල් ග්‍රැඩිටස් කණ්ඩායමේ ලොකු බැටින් ඩෙප්ත් එකක් නැති හින්දා මම හිතන්නේ නම්බර් 8 වලින් පස්සේ ලොකු බැටින් ඩෙප්ත් එකක් නැති හින්දා රන්ස් ඔන් ද බෝඩ් කියන ප්ලෑන් එකට තමයි ජෆ්නා සැලියන්ස් කණ්ඩායම ගිහිල්ලා ඇත්තේ. හැබැයි ඒ වගේම අවස්ථාවක් දෙනවා ගෝල් ග්‍රැඩිටස් කණ්ඩායමේ ඒගොල්ලන්ගේ බෝලිං ස්ට්‍රෙන්ත් එක.
න්‍යූ බෝල් බෝලස් ලට උදේ පාන්දර විකට් අරගෙන ප්‍රශේකයි ඩස්ම සෙලින්ස් කණ්ඩායමට දාන්න. නමුත් මේ මං හිතන්නේ ටීම්ස් දෙකම මේ අවුට්කම් එකෙන් සෑහීමකට පත් වෙයි කියලා මොකද බානකෝ කිව්වා. ඔහුත් ඒගොල්ලන් කැමති ට්‍රේස් කරන්න. ඉතින් මං හිතන්නේ ටොස් එකේ ලොකු බලපෑමක් නැහැ ජයග්‍රහණය හෝ පරාජය. අපේ එතෙකම ෆෑන්ස්ලා අද පුරයි දකුණයි මේ සංහිඳියාව ඇති කරන මේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුළු ලංකාවම බලාගෙන ඉන්න ලෝකෙම බලාගෙන ඉන්න මේ තරගාවලියේ අපේ ෆෑන්ස්ලා කීප දෙනෙක් අපිට ප්‍රශ්න වල තියෙනවා. ඒ ප්‍රශ්න වලින් අපි එකක් තෝරගත්ත අපි ශමාල් අහලා තියෙන වච ටේක් ඔන් ද පිචර්ස් යූස් ෆෝ ඕල් මැචස් කියලා. වන් ඔබ මොකද හිතන්නේ මේ ලේසි පාසු දෙයක් නෙමෙයි අපි ටෝර්නමන්ට් එක පටන් ගනිද්දිම ඩවුට් කරා කොහොමද මේගොල්ලෝ මේකට පිචර්ස් තරඟ 23කට හදන්නේ කියන එක ලේසි නෑ. එක ග්‍රවුන්ඩ් එක ගහද්දී ඔබ සෑහීමකට පත් වෙනවද කියලා තියෙන පිචර්ස් අනුව මේ ටෝර්නමන්ට් එක පුරාවටම ඔය මුලින් මම ඔබෙන් අහන්න කැමතියි. ගත්ත ස්කෝස් එක ගත්තාම ඒ කියන්නේ පිටිකරුවන් ක්‍රීඩා කරන විලාසය ගත්තාම බෝලර්ස් ලගේ පොඩි කම්ප්ලේන් එකක් තිබා බවුන්ඩරිස් වල ඩිස්ටන්ස් එක ගැන. හැබැයි මං පිචර්ස් ගත්තාම දමෙත් මං හිතන්නේ මේ තනතිලි හොඳට ඒ කියන්නේ හොඳට බැට් කරන්න පුළුවන් නම් ඉස්සෙල්ලා බැට් කරා දෙවෙනියට බැට් කරා ඒකේ කිසි වෙනසක් නැහැ. මං හිතන්නේ මේ තරංගාවලිය පුරාම දීපුවේ තනතිලි ගොඩක් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා අනිවාර්යයෙන්ම සමහර මැච් මේ වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ වුණත් ඒ මේ තරඟාවලිය පුරාම ගත්තාම ඒ ලැබුණු තනතිරි වලින් අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා. මොකද ඒ පිටිකරුවන් ක්‍රීඩා කරපු විලාසය ගත්තා. ඉතින් මං හිතන්නේ හක්කට පස්සේ මේ වගේ ටූර්නමන්ට් එකක් ගාලා එක වෙනුවේක ටීම් පහක් ගාලා මැච් 22ක් ගාලා ෆයිනල් එකත් එක මැච් 23ක් ගාලා යන්නේ. ඒක මං හිතන්නේ මේ තනතිලු ගත්තාම මං හිතන්නේ හරි සක්සස්ෆුල් කියලා අපි කියන්න පුළුවන්. ජහන් ඔබ මොකද හිතන්නේ? ඔබ තරගාවලිය පුරාම බැලුවා ගෙදර ඉඳන් හොඳ තරගාවලියක් සංවිධානය කරන්න ලැබුණා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ IPG ගෲප් එකේ. ඒ වගේම ෆ්‍රැන්චයිසස් පහා ඒගොල්ලෝ වක් වෙනසක් දරුවා. පිචර්ස් ගත්තම අපි හොඳ මට මගේ මතයත් හොඳ පිචර්ස් ටිකක් අපි දැක්කා. හොඳ T20 ක්‍රිකට් වලට අදාළ පිචර්ස් තමයි මගේ මතය. ඔබේ මතය මොකක්ද? ඔව් මත් රුවන් ඇත්ත එක්ක එකඟ වෙනවා. හොඳ පිචර්ස් තිබ්බේ ටෝර්නමන්ට් එකේ සක්සස්ෆුල් වෙන්න එක හේතුවක් තමයි හොඳ පිචර්ස් හොඳ විකට්. ටීම්ස් දෙකටම ඉක්වල් ෆස්ට් බැට් කරත් සෙකන්ඩ් බැට් කරත් හැමතිස්සෙම ඔපචුනිටි එකක් තිබ්බ බැට්ස්මන්ට චේස් කරලා දිනන්න. ඩියු එක ෆැක්ට් එකක් වෙන එක අපිට නවත්තන්න බෑ. හැබැයි අපි දැක්ක IPL එකේ සමහරලාට ටෝර්නමන්ට් එකේ මැදදී එකපාර්ශ්ව විකට් ස්කෝ වෙලා පින් වෙන පටන් ගත්තා. සාද විකට් සෑහෙන වෙනස් වුණා ටෝර්නමන්ට් එක යද්දි. හැබැයි ඒ වෙනියුස් තුනක ගහලා IPL එක ලංකාවේ එක වෙනියු එක මෙච්චර මැච් ප්‍රමාණයක් ගහලා ඒ වගේම ප්‍රැක්ටිස් ෆැසිලිටීස් උත් ඒකෙම කරන්න ඕනේ. ඒක ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකටයි ඒක ඕගනයිස් කරපු කට්ටියට මම හිතන ගොඩක් අපි ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ ඒ කරලා තියෙන කාර්යය. මේ ටෝර්නමන්ට් එකේ ස්ටෑන්ඩඩ් එකටයි මෙච්චර සක්සස්ෆුල් වෙන්න විගත් නම් ගොඩක් හොඳයි. අනිවාර්යෙන්ම ඉතින් අපි අදත් බලමු මේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අවසාන මහා තරගය තමයි අද ඔයගොල්ලෝ කරමන්න එකතු වෙලා තියෙන්නේ. අපි papri.com මයිකෝලා පීගේ ෂෝ එකෙන් අපි කතා කරා දැන් ටෝර්නමන්ට් එකේ කොහොමද ආවේ ටීම්ස් එකේ කවුද ස්ට්‍රෙන්ත් එක කවුද වීක්නසස් ඔක්කොම දේවල් කතා කරද්දී උගලන්ට අවස්ථාවක් තියෙනවා ඇගි ජයග්‍රහණය කරන මයිකෝලා පිටින් ගෙසර්වින් කම්පිටිෂන් එකේ. අද අපේ ප්‍රශ්නේ who will be the man of the final අද තරගයේදී කවුද අවසන් මහා තරගයේ වීරයා වෙන්නේ කියලා දැන්ම අපිට අපේ Facebook පිටුවට YouTube එකට ලියලවන්න. අපි ජයග්‍රහකෙක් කරගන්න ඔහුට මයිකෝලා වෙතින් වටිනා තෑගි ලැබෙනවා. ගුවන් අපි අද කතා කරන්න ඕනේ තව ක්‍රීඩකෙක් තමයි මේ වනිතු හසරංග කියන ක්‍රීඩකයා. ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු දායාදයක්. ඔහුගෙන් කොච්චර ලොකු ඉම්පැක්ට් එකක් තියෙයිද අද තරගයේදී විශේෂයෙන්ම දැන් ජැෆ්නස් ඇලියන්ස් කණ්ඩායම ස්කෝර් එකක් ඩිෆෙන්ඩ් කරද්දී ඔහුගේ ඕවර්ස් හතර කොච්චර ඉම්පෝර්ටන්ට් වෙයිද කියලා ඔහු විකට් ගන්න එක මැදදී කොච්චර ඉම්පෝර්ටන්ට් වෙයිද සඳහන් කරන්න පුළුවන්. දමේ ක
කතා හොඳ විකට් මම හිතන්නේ අපි 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 වාසනාවන්ත වෙන්න ඕනේ අපි පුහුණු කරුවේ කැටියට මගේ තියෙන වනිදා සරංග වගේ ක්‍රිකට් සඳකේ දැන් මම හිතන්නේ වනිදෝ හසරංග ක්‍රීඩා කරපු විලාශය ඒවා පන්දු රකින්න පන්දු ප්‍රහාර දෙන්න ඒ කියන්නේ අපිට කියන්නේ අපිට මේ ටෝර්නමන්ට් එකෙන් අඩු ගන්න තා තුන් හතර දෙනෙක් අපිට හොයා ගන්න क्रीडकन हंधुना वगे मराट ऑलराउंडर्स ඒ මේ වටේ තව ක්‍රීඩකයන් රැසන්න පුළුවන්. ජෝ හසරංග වගේ ඒ කියන්නේ යාගේ ඒ බාල යාගේ වයසත් එක්ක ඒ කියන්නේ under 23 player කෙනෙක්. ඉතින් මං හිතන්නේ අපිට මේ වගේ තව ක්‍රීඩකයන් ඒ ටුර්නමන්ට් එකක් ගන්න කරන රාජකාරිය පුහුණු කරුවන්ට හරි රටට හරි දෙයින් මේ අපේ මේ ටුර්නමන්ට් එක සම්බන්ධ ඒ කියන්නේ මේ වනිදු වගේ අය තව අපිට T20 वाला वो किया नमार वास्तव में मैं तेरे कल मागे प्रेडिक्शन तो कुमा वैरी दिलाती बे मैं अंतिम में तेरे की तरह का हरी की जश्ना दिनाई की ला ये बोलें ना मन हिते ने मैं फाइनल लेके जश्ना के ओवरऑल बेंच स्ट्रेंथ का डेप्थ का बैटिंग बोलिंग का तो इट वाला मागे विश्वास है मैं मैच ෆීල්ඩින් විතරයි පොඩ්ඩක් අඩු මට්ටමක් තිබ්බේ අන්තිම සෙමි ෆයිනල් එකේදී ඒක පොඩ්ඩක් වෙනස් වුණා මම මං කියගියේ හිටියේ මේ තාම එක ඩිරෙක්ට් හිට් එකක් එකකින් රන් අවුට් එකක් දැක්කේ නැහැ කියලා එදා මැච් එකේ මම හිතන්නේ සින්වාරි ගහපු හැම එකක්ම විකට් එකේ වැදුණා රන් අවුට් තුනක් හතරක් විතර ගියා මැච් එකේ ඉතින් ෆීල්ඩින් තමයි මං හිතන්නේ ඒතර ටීම් එකක් හොඳට ෆීල් කරනවා කියන්නේ ඒගොල්ලන් ගේම් එකේ ඉන්නවා ඒකට බැට් එකෙන් බෝලෙන් සක්සස්ෆුල් වෙන chance එකක් වැඩි මගේ prediction එක ජස්නා වන් ඔබට අවසාන වශයෙන් අවස්ථාවක් තියෙනවා ඔබේ prediction එක මොකක්ද අද තරගයේ ජයග්‍රහණිකයන් කවුද මෙතනදී මං හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අපි දැක්කහම man of the match වැඩියෙන් දිනලා තියෙන ක්‍රීඩකයෙක් ඇටට මේ tournament එක පුරාම ගත්තොත් එහෙම තිසර පෙරේරාව සනාන් කරන්න ඕනේ හැබැයි දැන් මේ ඉන්ටර්නැෂනල් ටෝර්නමන්ට් එකක් එක්ක හින්දා මේ ටීම් එක ගහන මේ ටෝර්නමන්ට් එකේ මම හිතන්නේ මේකේ මේ දැන් මේ තරඟ ක්‍රීඩා කරපු විලාශයත් එක්ක බලද්දී ගෝල් ගැඩියටර්ස්ලට චාන්ස් එක තියෙනවා කියලා තමයි මගේ විශ්වාසය මම දන්නේ. ඔව් ජෙහාන් කියනවා ජෙෆ්‍රස් ඇලියන් ජයග්‍රහණය කරයි කියලා වන් කල්පගේ කියන්නේ ගෝල් ගැඩියටර්ස් ජයග්‍රහණය කරයි කියලා බලමු කවුද ජයග්‍රහණය කරන්න කියලා මේ ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය අවසන් මහා තරඟය ඔබ ස්තුතියි ජහන් රුවන් අපිත් එක්ක එකතු වුණාට තරඟාවලිය පුරාවටම ඔබේ එක්ස්පර්ට් ඔපිනියන් එක අපේ ප්‍රේක්ෂකයන් වෙතට ළඟා කරලා දුන්නාට මේ ටුර්නමන්ට් එක පුරාවටම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ LPL තරඟාවලියෙන් පසුව තියෙනවා සවුත් ඇෆ්‍රිකා ටුර් එක තියෙනවා ඉංග්‍රීසි ටුර් එක තියෙනවා ඔබ ක්‍රිකට් ඉදිරියේදීත් තියෙනවා ඒවා ඔක්කොමත් ඔයගොල්ලන්ට දෙපාපරක්කම් තුලින් ඔබ ඔක්කොම අප්ඩේට්ස් ගන්න පුළුවන් ඒත් එක්කම අද අවසන් තරගයේ ඔයගොල්ලන්ට අවස්ථාවක් තියෙනවා
බලන්න ඩයලොග් view app එකෙන් ඒ වගේම ඩයලොග් TV එකේ Sony 6 සහ 10 cricket channel එකෙන් ඉතින් අපි අලුම් කවුද දිනන්නේ කියලා වන් ප්‍රෙඩිකට් කරා වගේ ගෝල් ග්ලැඩියටර්ස් ද ඒ වගේම ජෙහාන් ප්‍රෙඩිකට් කරා වගේ ජෆ්ලස් ඇලියන්ස් ද කියලා දැම්මම තරගයට සෙට් වෙන්න ඕගොල්ලන්ට තරගයට සෙට් වෙන්න පුළුවන් මයිකෝලා එකේ ඉතින් මයිකෝලාත් අපි සුදිවන්තන මේ තරගාවලිය පුරාම අනුග්‍රහයක දැක්වට ඉතින් බොහොම ස්තුතියි අපේ මයිකෝලා ප්‍රී ගේම් ෂෝ එක පුරු තරගාවලිය පුරාම කැලුවට බොහොම ස්තුතියි තරගය බලන්න සෙට් වෙන්න හොඳම කණ්ඩායම ජයග්‍රහණය කරයි අවුරුදු ජයග්‍රහණය කරත් LPL තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් වල ජයග්‍රහණය බොහොම ස්තුතියි එක රසයෙන් ඔබෙතිව පිනවයි ලොකු පොඩි සෑම කෙම කෙන්දෙක මේකයි පොපිය නැතිල් එකේ නලවේ නැතිල් එකේ රසයයි මයි කොලා Oh oh my orange, oh oh my lemon, oh oh my ginger රසයයි මයි කොලා